ඉරිදා දවසේ දම්සක් නැද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්නයි අපි මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. අපි ජීවත් වෙන මේ ලෝකයේ හොඳ සහ නරක විදිහට අපි විසින්ම බෙදාගත්තු කොටස් දෙකක් තියෙනවා. හොඳ පැත්තට වගේම නරක පැත්තටත් ලෝකේ බොහෝ දේවල් සිද්ධ වෙනවා. හොඳ පැත්තට ගිය කෙනෙකුට අපි කියනවා හොඳයි කියලා. නරක දේවල් වලට යොමු වුණු කෙනෙකුට අපි කියනවා නරකයි කියලා. හොඳ සහ නරක කියන දෙකොටසම තීරණය කරගන්නේ අපි විසින්මයි. ඒ සඳහා වන මිනුම් හදාගන්නෙත් අපි විසින්මයි. හැබැයි ඔබ මිනිසෙක් හැටියට ඔබට තීරණය කරන්න අවස්ථාව තියෙනවා. ඔබ කරන්නේ හොඳ පැත්තට අයිති දේවල්ද එහෙම නැත්නම් නරක පැත්තට අයිති දේවල්ද කියලා. ඔබ හොඳ පැත්තට අයිති දේවල් කරන කෙනෙක් නම් ඒ හොඳ පැත්තට අයිති දේ කිරීම සඳහා ඔබට ධර්මයෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙන ප්‍රයෝජනය අනන්තයි අප්‍රමාණයි. මොකද ඔබ හොඳ කෙනෙක් වෙනවායි කියලා කියන්නේ ඒ ඔබට පමණක් නෙවෙයි ඔබේ නිවසටත් ඔබ ජීවත් වෙන ඔබේ රටටත් ලෝකයටත් ඔබ හොඳක් කරනවා කියන එක. එහෙමනම් ධර්මයේ පිහිට ලබාගෙන ධර්මයේ ඇසුර ලබාගෙන හොඳ පැත්තට වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අද දවසේදී මේ ධර්ම දේශනය ඇසුරින් ධර්ම කාරණා හිතට ගන්න ඔබට අවස්ථාව ලැබේවි. ඒ වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනයේ පැවැත්වීම සඳහා අපේ ගරු ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වක ආරාධනා කරමු. අද දවසේ දම්සක් නැද ධර්ම දේශනයේ පැවැත්වීම සඳහා මම নমස්කාර පූර්වක ආරාධනා කරන්නේ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටක ආචාර්ය පූජ්‍ය නාගුඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේ සේට අවසරයි ස්වාමීනි. ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්පානි සත සහස්සානි සංගේ දින්නම් නනස්සති තී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ඊතාමත්ම වටිනා මොහොතක් තමන්ගේ ජීවිතේ මේ ධර්මය පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇතිවෙන අවස්ථාව විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල තමන්ගේ සිත සංසුන් කරගන්නට ධර්ම ශ්‍රවණෙහි වටිනාකම ඔබට හොඳ හැටි තේරුම් ගන්නට පුළුවන් ජීවිතය ගැන නුවණින් බලනකොට. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය උන්වහන්සේගේ සීමුක පද්මයෙන්ම ඔබ අප හැම දෙනා වෙනුවෙන් පන්සාලිස් වරසයක් මුළුල්ලෙහි මහත් වූ කරුණාව පෙරදරි කරගෙනම සිදු කළේ ලෝකී දුක් විඳින අපට ඒ දුකින් නිදහස් වෙන්නට සැනසීම ලබන්නට. එසේනම් අපි කල්පනා කරන්නට ඕනි යම්කිසි දුකක් යම්කිසි පීඩාවක් අපට සංසාරේ තියෙන බව සමහර වෙලාවට මේ කියන කාරණා පිළිබඳව ඇතමෙක් හිතන්නට පුළුවන් සාමින් වහන්සේ මේ දුක දුක කියන මාතෘකාව ම දේශනා කරනවා ඇයි මේ සැපක් නැද්ද මේ ලෝකේ කියලා. පිටත් ලෝකේ කොතනකාරී සැපක් තියෙනවා නම් නිත්‍ය වශයෙන් ඒ සැපේ කුමක්ද කියන එක නුවණින් සලක ගන්නට එහෙම සැපක් නැති කියන එක. නමුත් අපි සැපයි සැපයි කියලා ජීවිතයේ නොඑක් අවස්ථාවල වැළඳගත්පු ඒව නැත්තම් අපි ග්‍රහණය කරපු පරිහරණය කරපු හැම සැපක්ම හැම අරමුණක්ම කිව්වොත් ඉතා නිවැරදි.
අවසානයේදී ඇලීම නිසා දුකටපත් වෙලා වෙනස් වෙනකොට ගැටීම නිසා වෙනස් වීම නිසා ඇතිවෙච්ච දුක උලාව නිසා ඒ වෙනසත් එක්ක ඇති වෙන දුක අවසානයේ දුක් ගොඩක් බවටපත් වෙලා මේ ගැඹුරු කාරණයක් නමුත් අපි තේරුම් ගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ගැඹුරු ගැඹුරු කාරණා සරලව මනවින් නුවණින් සලකාගෙන තමයි ඇතැම් වෙලාවට අපේ බෞද්ධයෝ බලාපොරොත්තු වෙනවා ගැඹුරු කාරණා අහන්නට ගැඹුරු කාරණා ඒක බොහොම හොඳ දෙයක් ගැඹුරු දේ ඇසීමෙන් තමන්ගේ නුවණ දියුණු වෙන කාරණයක් ඒක හැබැයි කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියන දේ වැටහෙන්නේ නැහැ හැබැයි ගැඹුරුයි ඒ නිසා දේශනාව හොඳයි එහෙමත් පහදින පිරිසක් ඉන්නවා නමුත් අපට අවසිවන්නේ පින්වත්නි ගැඹුරු දේ වැටහෙන්නේ නැති ගැඹුරක් බවට පත් කර ගන්නට නෙවෙයි ගැඹුරු දේ අපට සරලව වටහා ගත්තනම් අපට ජීවිත අවබෝධය පිණිස උපකාර කර ගන්නට පුළුවන් උදව් කර ගන්නට පුළුවන් ඒ නිසා මාත මාතෘකා කළේ බුදු පියාණන් වහන්සේ විසින් ශ්‍රීමුඛ පද්මයෙන්ම වදාහල වටිනා ගාථා රත්නයක පද කීපයක් කප්පානි සතසහස්සානි සංගේ දින්නං නසති යම් දවසක මේ කල්පය විනාශේ නැමැති මහා අනතුරක් මේ ලෝකෙ සිද්ධ වෙනවා ඒ බොහෝ කාල පරිච්ඡේදයක් වසර වශයෙන් වසර කෝටි ගණනකින් පස්සේ සිද්ධ වෙන දෙයක් ධර්මතාවයක් ඊතර මේ කප්පානි සතසහස්සානි සංගේ දින්නං නසති මේ මහා කල්ප විනාශයේ සිද්ධ වුණ හැම පස්සේ මේ ලෝකේ පින්වත්නි අපට අද වගේ දකින්නට ඊරහඳ තාරකා නැහැ ගංගා මහමුද ඒව කිසිවක් දකින්නට නැහැ වෘක්ෂ ලතා ආදී කඳු හිල් පර්වත මුකුත් නැහැ මොකද මෙවැනි අපි ජීවත් වෙන විශ්වයේ මේ ලෝක ධාතු වාගේ දසදහහක් ලෝක ධාතු ඒ කියන්නේ යාම මේ තුසිතේ නිම්මාන රතී පරිණිම්මිත වසවරිති චාතුර් මහරාජිකේ කියන දිව්‍ය ලෝක හය සමග සම්පූර්ණයෙන්ම විනාශ භාවයට පත් වෙනවා යටත් පිරිසින් තේරුම් ගන්නට මහා මේරු පර්වත රාජයා පවා යදුන 84000 කුසයි විනාශ භාවයට පත් වෙලා යන මහා මූදේ දිය කඳුලක් දකින්නේ නැහැ සියල්ල සිඳිලා යනවා ඇයි සූර්ය මණ්ඩල හතක් පෑයීම නිසා පාතු භාව වීම නිසා දිය කඳුලක් ගන්න නැති වෙලා යනවා මහා විල් පංච මහා විල් විනාශ වෙලා යන විට කලින් මේ ලෝකයේ මිනිස්සුන් ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් නැති වී යනවා ඒ කාලයේ දෙවෙනි තුන්වෙනි සූර්යා පායනකොට මනුස්ස ලෝකේ කවුරුත් දකින්න හම්බ වෙන්නේ නැහැ මිනිස්සු කුසල් දහම් කරලා කර්මානුරූපව දෙහුලව ගිහින් එහෙදී පින්වත්නි ධ්‍යාන උපදවාගෙන ආබස්සරගෙන බ්‍රහ්ම ලෝකේ ගිහින් උපත ලැබෙනු බ්‍රහ්ම රාජවරු වශයෙන් එතකොට දිව්‍ය ලෝකත් අතුරු දහන් වෙලා විනාශ වෙලා යනවා මනුස්ස ලෝකයයි සතර අපාය ආදී සියල්ලම තේවැනි ධර්මතාවයක් මේ ලෝකේ සිද්ධ වෙනවා බොහෝ කාලයකින් පස්සේ ඉතින් එහි ඒ විනාශයට පත් වෙන වෙලාවේදී පවා පින්වත්නි අපට මේ ලෝකේ කොයිතරම් අතහරින්න බැහැයි කියලා අල්ලගෙන ඉන්න වස්තුවක් උනත් අපට අතහරින්නට වෙන අපේ අයිතිය නැති වෙලා යනවා. නමුත් කප්පානි සතසහස්සානි සංගේ දින්නම් නනසති. එදාට මේ මොනතරම්ෙහි විශාල වස්තු විනාශයටපත් වුන මොනතරම් වටිනා මොනතරම් ගැඹීර ඝන වස්තු විනාශ වුණත් මොන විදිහේ විනාශයක් මේ ලෝකෙ සිද්ධ වුණත් විනාශ කරන්න බැරි යන් ධර්මතාවයක් තියෙනවා සංගේ දින්නම් නනසති සංඝයා උදෙසා දුන්නු දානේ පින බලන්න කොච්චරනම් වටින කාරණයක්ද කියලා පින කියන කාරණය එදාටවත් විනාශ කරන්න අර මහා විනාශයට පුළුවන් කමක් නැහැද ගොදුරු වෙන්නේ නැහැ කියනවා සංඝයා උදෙසා දුන්නු සිව්පස දානය සාසනේ උදෙසා රැක සීලිය ආනිසංසය සසුන මුල් කරගෙන කල්යාණ මිත්‍ර උත්තමයව මුල් කරගෙන වැඩු භාවනාව එයි වලද ආනිසංසයන් ඔය විදිහට සාසනගත කුසල් කිසියම් හේතුවකින් කල්ප විනාශේ දුවත් විනාශයට පත් වෙන්නේ නැtei කියන එක ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාලා. ඒ නිසා බලන්න මේ ලෝකේ අපි ගොඩාක් දේවල් පින්වත්නි අල්ලගෙන ඉන්නේ ග්‍රහණය කරගෙන ඉන්නේ කල්ප විනාශේ දුවත් විනාශ වෙන්නේ නැහැ කියන අදහස ඉන්නේ. දැන් ලෝකයේ දහම ලෝබට පේනවනේ අම්මා තාත්තා දුව දරුවන් සාමියා භාර්යාව ආදී ඇගිවල් දරුවල් වස්තු සම්පත් අනතුරු නිලතන මේ සියල්ලම පින්වත්නි අපි හිතාගෙන ඉන්නේ ඒකාන්තයෙන් අපි සදාකාලිකව මුක්ති විඳිනවායි කියලා. එතෙමික ඇත්ත හරය නෝනින් සලකා බලතොත් ඒ වස්තු රූප කිසිවක් ඔහු
ඒ වස්තු පරිහරණය කරන මේ ආත්ම භව සංඛ්‍යාව නොහොත් අපේ ජීවිතත් අපි අනපේක්ෂිත මොහොතක බලාපොරොත්තු රහිත මොහොතක අවසන් කරන්නට වෙනවා එක්ක අපිට කලින් ඒ වස්තු විනාශ වෙනවා අපි ජීවිත විනාශ වෙන කලින් එහෙම නැත්නම් ඒ වස්තු වලින් විනාශය සිද්ධ වෙලා ඊට පස්සේ අපේ ජීවිතේ විනාශයට පත් වෙනවා එහෙම නැත්නම් ඒ වස්තු අපිත් එකවර විනාශයට පත් වෙන නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කල්පනා කර බලනකොට මේ ජීවිතයේ අපි අල්ලගෙන ඉන්න ස්වභාවය ජීවිතයේ පිළිබඳව මේ ලෝකය පිළිබඳව අල්ලගෙන ඉන්න ස්වභාවය ඒ නිසා අපි කල්පනා කර ගන්නට වටිනවා නේද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල අපට අපේ ජීවිතය දකින්නට නම් ජීවිතය අවබෝධ කරන්නට නම් විශේෂයෙන්ම පින්වත්නි අපි කල යුතු වන්නේ ජීවිතය දෙස නුවණින් බැලීමයි අපි බලන් ඉන්නේ නුවණින් නෙවෙයි ජීවිතය දිහා බලනවා එහෙම නැත්නම් එහෙනම් අපිට මේ කිසිවක් කරන්න බෑනේ අපි බැලුවට බලන්නේ පින්වත්නි ජීවිතය දිහා අවබෝධයෙන් නෙවෙයි අවබෝධයෙන් නෙවෙයි ඒ නිසා විශේෂයෙන්ම අද මාතෘකාවට අන්තර්ගතව කල්පනා කළ බලනකොට පින්වත්නි අපිට කප්පානි සතසහසානි සංගේ දින්නන්න නසති කියන පින පිළිබඳව බලන්නට සිද්ධ වෙනවා මොකද බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකේ පරම සත්‍ය අවබෝධ කරපු මිනිස් රත්නයක් මේ තුන් ලෝකේ කොතනකවත් හිටියෙත් නැහැ ඇතිවන්නෙත් නැහැ පහළවන්නෙත් නැහැ ඉනිසා මේ භාග්‍යවත් අරිහත් බුදු පියාණන් වහන්සේ යම් කිසි බුද්ධ වචනයක් ත්‍රිමුඛ පද්මයෙන් දේශනාකට වදාලාවේ නම් ඒ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයම තමයි අපේ ජීවිතේ ගැලවුම්කාරය වෙන කිසිම කෙනෙක් නෙමෙයි ගැලවුම් කරුවා අපේ ජීවිතේ සැනසීම ලබා දෙන්න අපේ විමුක්තිදායකයා අපිව දරාගෙන ආරක්ෂා කරන්නා වෙන්නේ ධර්මයේ විතරයි වෙන කිසිම පුද්ගල සත්ව ආත්මයකට පුළුවන් කමක් ඇත්තේ නැහැ අනේ නිසා අපි කල්පනා කරන්නට ඕනි බුද්ධ ශාසනය මුල් කරගෙන දන් දීම කියන කාරණය අපි ගොඩාක් අර්ථකථන කරන නොඑක් නොඑක් පැතිකඩවල් වලින් සැබෑවටම බුදුරජාණන් වහන්සේ මේ දානය පිළිබඳව අර්ථවත් කරේ අර්ථකථනය කළ පින්වේ මොකද්ද ඔබට ඔය තියෙන ධනය ඔබ ටික ටික හරි අත්හරින්නට පුරුදු වෙන්නට බලන්න ඇත්තයි දානයක් දෙනවා කියන්නේ තව උතුම් පිළිසකට කුසගෙන නිවා ගන්නට පීඩා නිවා ගන්නට ඒක උදව් වෙනවා ඒක නිවැරදි හැබැයි මේ දානය පරිත්‍යාග කරන දාන දායකයා තුල ඇති වෙන්නේ මොකද්ද ඒ අතහැරපු වස්තුව පිළිබඳව අලෝභ හිතක් ලෝභය යටපත් වන ස්වභාවය බලන්න එහෙනම් අලෝභ හිතක් ඇතිකරන්න බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගත්ත ක්‍රමවේදය කොයිතරම් නිවැරදිද නේ එතකොට දන් දුන්නා ඒ දාණය පිළිගත් පිරිසට කුසගිනි වේදනාදී දුර වෙලා ගියා දාණය පූජා කරපු දායකයාට තමන්ගේ හිතේ කෙලෙස් ගිනි යටපත් කරගන්නට ලෝභයේ නැමැති කෙලෙස් ගින්න යටපත් කරගන්නට ලොකු සහනයක් ලැබුණා ලොකු උදව්වක් ලැබුණා උපකාරයක් ලැබුණා අනේ නිසා පින්වත්නි මේ දන් දීම ඊතාමත්ම වටිනා කියන කාරණය ගැන දන් දීම මත අපිට ඇති වෙන අපේ හිත තණ්හාව යටපත් වෙච්ච හිතක් තණ්හක්කෝ නිබ්බානං නිබ්බානං පරමං සුඛං තණ්හාව කියලා කියන මෙන්න මේ ඇලෙන බැඳී යන ස්වභාවය යම් හිතක නැත්තං තණ්හක්කයෝ යම් හිතක නැත්නම් තණ්හක්කයෝ නිබ්බාණං එන ඉතන තියෙන්නේ මොකක්ද තණ්හාව නැත්තං කුමද්ද තියෙන්නේ නිබ්බාණං නිවන නිවීම එහෙනම් තණ්හාව වැඩි වෙනවා කියලා කියන්නේ නිවීම නැති වෙනවා කියන එක එහෙනම් තණ්හාව නැත්තේ යම් සිතකද ඒ සිත ඇත්තෙම සුවපත් වෙච්ච හිතක් නිවිච්ච හිතක් සැනසිරටපත් වෙච්ච හිතක් දැන් බලන්නකෝ මේ පින්නතුල්ලා අපි කාගේ ජීවිතදියා අපිට නිතරම තියෙන මේ නිවීමද දැවීමද කියලා හැවොත් දෙන්න තියෙන උත්තරේ මොකන්ද අනේ හාමුදුරුවනේ නිතරම තියෙන දැවීම නමුත් බලාපොරොත්තු නිවීම නිවීම බලාපොරොත්තු ඉන්නේ කාගෙන්ද අපි නිවීම බලාපොරොත්තු ඉන්නේ කෝ පන්සලේ සාමින් වහන්සේගෙන් එහෙම නැත්නම් තව තැනක අරණ්‍යක භික්ෂුවකගෙන් තවත් ස්ථානයක තාපසවරයෙක්ගෙන් නැත්නම් තව දෙයකින් ඉතින් එහෙම නිවී පින්වත් නෙමේ නිවීම කියන එක අපිට බලාපොරොත්තු වෙන්න බෑ කාගෙන්වත් නිවීම කියන ස්වභාවයට සිතපත් කරගන්නට වෙන්නේ තමාටමයි තමාම තමයි නිවීම තමන් තුලින් මතු කරගන්නට ඇති කරගන්නට දක්ෂ වෙන්නට ඕනේ නම් මොනවද කරන්නට ඕනේ හොඳට හිතලා බලන්න කරේ තුවන්නේ තමාගේ නිවීම නැති කරලා දාන පාප මිත්‍රයෝ ටික අයින් කළා දාන්න
අන්නේ හොඳට කල්පනා කරන්නට ඕනේ. දැන් තමාගේ නිවීම නැති කරලා දාන්න අසත්පුරුෂ පාප මිත්‍ර ධර්ම තියෙනවා. ඒවට කියනවා අපි ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා කියලා. ලෝභය, ద్వේෂය, මෝහය කියන අසත්පුරුෂ ධර්ම තුන. මෙන්න මේ අසත්පුරුෂ ධර්ම තුන අපේ సంతානයේ මැඩගෙන යටපත් කරගෙන යට කරගෙන ඉදිරියට ඇවිල්ලා පෙනී හිටින. එතකොට තමයි අපි තණ්හාවෙන් මිරිකිලා, ద్వේෂයෙන් ගැටිලා, බියරු වෙලා ඒ වගේම මුලාවෙන් ඉතාමත්ම අවාසනාවන්ත විදියට මුලාව තුල වැළඳගෙන මුලාව තුල ජීවත් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ලෝභ, ద్వේෂ, මෝහ කියන ඒ පාප මිත්‍ර ධර්ම, කෙලෙස් ධර්ම අපි යටපත් කරන්න යටපත් කරන්න අපේ නිවීම උදා වෙන්න පටන් ගන්න යන්නේ දාට. එන නිවන් දකින්න ආරම්භයේ සිද්ධ වෙන්නේ අපේ ලෝභකම අඩු වෙන කොටයි. අපේ තරහ අඩු වෙන කොටයි. අපේ මෝහය අඩු වෙන කොටයි. එහෙනම් අපි දැනගන්නට ඕනේ එවැනි කාරණා. ඒ නිසා අපි දන් දීමේ වටිනාකමයි කතා කළේ. එහෙනම් අරවැනි මහා කල්ප විනාශයේදීවත් විනාශයටපත් නොවෙන්නා වූ යම් ධර්මතාවයක් මේ ලෝකයේ තිබෙන්නම් ඒ සක්විති රජ පදවිය නෙවෙයි. එවන චක්‍රවර්ති රාජ පදවිය නෙවෙයි. ප්‍රදේශ රජකමක් නිසා ලැබෙච්ච කාමසුවේ නෙවෙයි. යාමේ තුසිත යනාදී සදිවි ලෝකවල අධිපතිත්වයේ දැරීම නෙවෙයි. සන්දිව් රජ පදවිය ලැබීම නෙවෙයි. බ්‍රහ්මත්වයට පත්වීමත් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපට වදාළ එකම නිවීමකම සැනසීම තමයි අපි හිත නිවා ගන්න වැඩපිළිවෙල. ඒ නිසා ඉගෙන කල්පනා කරමින් දන් දෙන්නට ඔබ කැමැත්තෙක් වෙන්නට ඕනේ. සීල් රකින්නට, භාවනා කරන්නට, බණ අහන්නට, ධර්මයේ තුල ජීවත් වෙන්නට ඔබ කැමැත්තෙක් වෙන්නට ඕනේ. එතකොට තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ මේ උතුම් අමා මහ නිවන උතුම්ම සැනසීමට තමන්ගේ සිතපත් කරගන්නට වාසනාව ලැබෙන්නේ. දීගෙන කල්පනා කරන්නට ඕනේ. ඉතින් මම මේ මතක් කළේ ඇත්තටම පින්වත්නි, දැන් මේ දන් දීම නිසා අපට ලැබෙන ආනිසංස වලට වඩා හිත තුල ඇතිවන රසායනික විපර්යාසය, එහෙම නැත්නම් ආධ්‍යාත්මික වෙනස. මොකද වෙනස කියන එකට ගොඩක් කැමති ඉන්නේ හැම විදියටම, හැමදාම එක විදියටම තියෙනට වැඩිය සැබෑ වෙනසක්, පැහැදිලි වෙනසක්, අලුත් වෙනසක් අපේ මනසේ දකින්නට කැමති, වචනට කැමති ඉන්නේ. ඒ නිසා අපි මේ බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ දන් දීම නිසා ඇතිවෙන මානසීය පරිවර්තනය, ආධ්‍යාත්මික පරිවර්තනය තමයි අර හිතේ නිවීම. ඉතින් මේ කාරණේටම අපි අලලා ඊටම වටිනා කරුණු කීපයක් වින්වත්නි දේශනාවට පදනම් කරගන්නට කැමති වෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දන් දීම නිසා, එහෙම නැතිනම් මේ ශාසනය තුල කුසල්සිත උපදවා ගන්නට ලැබුණු ශාසනයේ මුල් කරගෙන ඒ කල්පයේ විනාශය දුවත් විනාශයට පත් වෙන්නේ නැති මහා බලගත්තු දෙයක් ධර්මතාවයක් බවට පත් වෙනවා කියලා දැන් දැනගත්තා. ඉතින් මේ අනිත් පැත්ත මොකද්ද? මේක අනිත් පැත්ත කියන්නේ දැන් දන් දීම එහෙම නැත්නම් අත්හැරීම පුරුදු කරාම මේ මේ ආනිසංස ලැබෙනවා නම් දන් නොදීම, දුනු දාණය ගැන අපහැදීම, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් ලැබිච්ච සිව්පසය, ලැබුණු සිව්පසය පිළිබඳව විනාශ කිරීම, සිව්පසය ගෙන් ස්වාමීන් වහන්සේලා සන්තක ඒ ලද සිව්පසය සමහර උදවි ඉන්නවා මුලා කරන ස්වාමීන් වහන්සේලාගෙන් ලබා ගන්නවා, සුරසිතින් ගන්නවා, ඒ අපිරිසිදු භවට පත් කරනවා සංඝ සන්තක දේ. එතකොට අර ඉස්සල පෙන්නු වගේ කප්පාණි සත සහසානි සංගීදීන නනස්සදී කියන්නේ කල්පාවසානි දවත් විනාශ වෙන්නේ නැහැ ඒ කුසලයේ බලවත් නම් පින්නදී මෙවැනි අකුසල් සිද්ධ කරාමත් ඒකේ විපාකයක් එහෙම වෙන්නට ඕනේ නේ. දැන් කුසලයක් කල්ප විනාශීදවත් විනාශ කරන්න බැරි අකුසලයක් එහෙම වෙන්නට ඉපයි. ඒකන අපි යම්කිසි පව් කිරීමට බයක් ලැජ්ජාවක් ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන නිසායි මම මේ ඉතාම කෙටි මාතෘකාව අනුමාතෘකාවක් වශයෙන් යොදා ගන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාසනයේ සංඝරත්නයේ වෙනුවෙන් ලැබෙන සිව්පසය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන සිව්පස ධර්මයන්. එවැනි ඒ සිව්පස ධර්මයන් පිළිබඳව යම් කිසි මිනිසෙක් හිත අසතුටු කර ගන්නවා නම් ඒ සඳහා අනුග්‍රහයක් දක්වන්නේ නැත්නම් සංඝසන්තක වස්තු විනාශ කරන්නට මුල් වෙනවා නම් අපිරිසිදු කරනවා නම් ඒ විපාකයන් බොහෝ බරපතලයි, බොහොම සැරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළ මේ ධර්මයේ සඳහන්ව පවතිනවා පින්වත්නි සංඝසතු
සාංගික වස්තුව විනාශ කිරීම අපවිත්‍ර කිරීම බොහොම බරපතල කාරණයක් කියන එක දැන් අපිට සිහිපත් වෙනවා අපේ ශාසනය හා බලනකොට අතීත කාරණා පිළිබඳව එක්තරා මිනිසෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපේ මේ උතුම් ශාසනය පවතින දිස්සම ඒ මිනිසයා සංඝයා වහන්සේලා ඇසුරු කරා ළඟින්ම ඇසුරු කරනවා දැන් ගොඩක් ඉන්නෝනේ මේ වගේ සම්නාගර බොහොම ළඟින් ඇසුරු කරනවා ගෞරව සම්ප්‍රයුක්තව ඇසුරු කරනවා ඊටම ගෞරවයෙන් ඇසුරු කරලා ඒ උන්වහන්සේලා වෙතින් බණ දහම් ඉගෙන අහගෙන තමන්ගේ ජීවිතය හදාගන්න මෙලොව පරලොව සකස් කරගන්න නිවනට අවශ්‍ය කරන පාරමී ධර්ම සම්පූර්ණ කරගන්න උත්සාහ කරන අය කොච්චර ඉන්නවද හොඳට පැහැදිලි වෙන්නට ඕනේ එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යම්කිසි මිනිසෙක් සංඝයා සන්තක වස්තු විනාශ කිරීමෙන් ඒ විපාක බොහෝ කාලයක් විඳින්නෙක් වෙනවා ඒක මිනිස්සේ සංඝයා සන්තක තෙල් ටිකක් අවසර නැතුව තමන්ගේ අඟපත ගල්ව ගන්නට යෙදුණා ඉන්නේ ස්වාමීන් වහන්සේලාගේ තෙල් ටික නමුත් අවසර නැ අයිතිකාරය වාගේ ඇවිල්ලා තමන්ගේ ඔය කැමති කැමති හිසේ පාදවල උර හිස්වල ඊළඟට අත්පාවල ගල්වගෙන බොහෝම ජායට සැපයක් විඳෙක මොහොත තෙල් ගාගෙන ඉතින් ඒක සංඝයා සන්තක වස්තුවක් උදේ මිනිස්සයා ගිහි මිනිස්සෙක් නේ පැවිද්දෙන්නේ නෝවේනේ න පැවිදි වෙලා හිටියනම් සංඝයාගේ වස්තුව සියලු සංඝයා ඉති නිසා ගැටලුවක් නෙවෙන්න පුළුවන් විනේ අනුකූලව නමුත් මේ පාසක තන තමන්ගේ ඇඟේ තෙල් උලාගෙන තෙල් ගාගෙන ජීවත් වුණා එදා එක පෑකට අඩු කාලයි විපාක වශයෙන් නිරේ උපන්නානේ අනේ ඔව් නිරේ ඉපදිලා ඊට පස්සේ මොකද උනේ ගයා කියන පොකුණු තීරයේ ආසන්නී කටුමැටි බිත්තියක් වගේ කයක් ඇතුව පහළ වුණ මහා යක්ෂයෙක් වෙලා මුළු ඇඟම රළු පරළුයි අදත් ඒ වගේ මිනිස්සු ඉන්නවනේ ඒ කියන්නේ බලන්න බයයි ඒ වගේම කිසිම සුමට බවක් නැහැ ඉතාම රළු පරළු හරිර කටුමැටි වලින් ගහපු බිත්ති තියෙන්නේ තනි කොරෝම බිත්තියක් වගේ තමයි පෙරේ බලන්නව එතකොට ඔන්න විපාකේ දැන් තව අවස්ථාවක මතකයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ගෝවි මහත්තයෙක් සැදැහැති මේ මිනිසයා. හැබැයි මේ ගෝවි මහත්තයා කුඹුරේ ඉන්නකොට ඇහුණා දැන් මේ බණ දේශනාව සඳහා වෙලාවයි කියලා සංඥාවක් ඇහුණා. අපි හිතමු ඝණ්ඨාරයක් නාද කරයි කියලා බණ කියන වෙලාව දන්වන්න. ඉතින් ඇත්තටම මේ මිනිසයා මඩ සෝද ගන්න නැතුව ඉතාම පරිසිඳුව ගිහිල්ලා අනිවාඩි වුණ බණහන්. බණහලා මෙතුමා නැගිටලා එනකොට අර බුමුතුරුණු ආදී වාඩි වෙලා හිටපු සියලු මාසන වල බිමත් මොනවද තිබුණේ? මඩ කටිද්ද. ඒ කියන්නේ මඩ අර තමන් ඇඟේ තිබිච්ච මඩ ඒ වගේම දහඩි අර සම්පූර්ණ බුමුතුරුණු වල පොළවේ ඇවිල්ලා අපරිස්සම බවට පත් වුණා. ඉතින් මෙන්න මේ මිනිස්සයාට මොකද උනේ? මේ විපාකයක් වශයෙන් පින්වත්නි උපන්න ජීවිතයක ඒ උපන්න ජීවිතයේ ඉදිකටු තුඩවල් වගේ ඍජු ලෝම ඇතුව තමයි උපන්නේ. එතකොට මේ විපාක ඒ වගේම එක අවස්ථාවක මට මතකයි දේශනාවේ සඳහන් වෙලා තියෙන මීට කල්ප 92කට ඉස්සෙල්ලා සංඝසතු ආහාර පාන සංඝයා පරිහරණය කරන්න ඉස්සලා අනුභව කරපු 84000 දෙනා කල්ප 92කින් පස්සෙත් අපේ බුද්ධ ශාසනයේ ප්‍රේතු වෙලා වාසය කළා. ඉතින් එහෙනම් අපි තේරුම් ගන්නට ඕනි කාරණේ තමයි පින්වත්නි සංඝයා උදෙසා යම පූජා කරනවා වගේම සංඝයා උදෙසා ලද වස්තු ආරක්ෂා කරන්නට අපි බැඳී ඉන්නට ඕනේ. මොනම හේතුන්වත් ඒ විනාශයේ දැකදක අහක බලා ඉන්න හොඳ නෑ. අපට එවතක් පවපනවල තියෙන නිසා නුවණින් කල්පනා කරන්නට ඕනේ. එමෙතන ඒ අතරදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට ඕනේ තවත් කාරණයක් තමයි පින්වත්නි මේ විනය ධර්මයේ පිළිබඳව අවබෝධයක් අපට නැති නිසා තමයි ගොඩාක් වෙලාවට මේ ශාසනය මුල් කරගෙන බොහෝ සදැහැති ගිහි අය පවා පැවිද්දෝ පවා නොමග යනවා. නොමග ගිහිල්ලා බොහෝ අකුසල් උපදවාගෙන නිරේට යනවා. මේ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ ධර්ම කාරණා පිළිබඳව යම් කිසි ප්‍රමාණයකට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු ආචාර ගෝචර ධර්ම තියෙනවා. ඒ පිළිගන්න ධර්මයන් ජීවිතවලින් යම් කිසි මට්ටමකට එකතු කරගත්තොත් විතරයි භික්ෂුවට ඒ භික්ෂු ජීවිතේ සතුටු වෙන්නට පුළුවන්කම තියෙන. වෙන මොනවා තිබුණත් වැඩක් වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා විශේෂයෙන්ම මේ ගිහි පිරිසත් එක්ක කටයුතු කිරීමේදී කියන්නේ සිවිල් ජනතාවත් එක්ක කටයුතු කිරීමේදී භික්ෂුන් වහන්සේ දක්ෂ වෙන්නට ඕනේ තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වෙන විදිහට, භික්ෂුත්වයේ ආරක්ෂා වෙන විදිහට, ඇවත් නොවන විදිහට වත්ත සම්පන්නව තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න. නමුත් මනුෂ්‍යත්වයේ කටයුතු කිරීමේදී මිනිස්සයෝ සාමාන්‍ය ගිහියතු දන්නේ නැහැ භික්ෂුන් වහන්සේට මේ විනය තමයි තියෙන්නේ, භික්ෂුන් වහන්සේට පවතින ඕනි ක්‍රමයක් තියෙනවා,
මේ අපිත් ඒ භික්ෂුවත් ඒ කටයුතු කළ යුතු වන්නේ මෙසේය කියලා සමහරක් ගිය ඇතු දැනගත්තත් එයා ඒ අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා එවත් වලට පත් වෙන භික්ෂුන් වහන්සේලාට ශාසනය ගැන කලකිරෙන ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ 21ක් කාරණා පෙන්නලා තිනවා. එවට කියන 21 අනේසන කියලා. මෙන්න මේ කාරණා අපි ටික ටික දැනගෙන ගත්තාම අපින් ගිහය වශයෙන් වෙන්න තියෙන අඩුපාඩු වෙන්නේ නැහැ. පැවිද්දෝ පැවිද්දෝ වශයෙන් තමන් වහන්සේලාගේ පැවැත්ම සහ වැඩ කටයුතු ඉතා නුවණින් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ කරුණු 21 ඉදි වෙන අනේසන 21ක් භික්ෂුවට තියෙනවා. භික්ෂුව මෙන්න මේ කාරණා පිළිපදින්නට ඕනේ. ගිහියන් සතුටු කරවන්නට සංඝ සතු යම් වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව හරි තමන් ළඟ තියෙන වස්තු හරි දෙන්න පාය කියලා. දෙනවා නම් ඔන්න අනේසනයක්. කියන්නේ ගිහියන් සන්තෝෂ කරවන්න අපි ගොඩ හාමුදුරන් වහන්සේලා වෙහෙසෙනවනේ. එහෙනම් ගිහියා සතුටු කරන්නට අපි අලස් නොදිය යුතුයි. ඒ කියන්නේ අනවශ්‍ය දේ නොදිය යුතුයි. එහෙනම් ගිහිය සතුටු කරවන්නට. ඒ වගේම මංගලාමංගල්‍ය ආදී කටයුතු වල ගිහියන්ට මල් දීම. දැන් අතීතයේ ඔය දැන් මංගල අවස්ථාවලත් අමංගල අවස්ථාවල මල් සපයනෝනේ. නමුත් සාමින් නාසල කියනවා ඒ කොහෙන්වත් මල් ගන්න ඕනේ. ආරණ්‍ය මල් තියෙනවා, පන්සලේ මල් තියෙනවා කියලා දෙනවා. ඒව කරන්න නරකය තමන්ගේ සීලය අපිරිසිදු වෙනවා. ඊළඟට විශේෂයෙන්ම මේ පොල්ලතු ආදී පත්‍ර වර්ග ගියන්ට නොදී යුතුයි. පොල්ලතු ආදී තල්ලතු ඒ වගේ දේවල් දෙන්න බෑ තහනම්. පොල්පුවක් ආදී ගෙඩි ජාති දීම, තැහැටි දනු දීම, මෝදෝන පැන් දීම, ඒ වගේම නහන පැන් දීම, අඟල් වල සුණු වර්ග, විශේෂයෙන්ම ඇඟගල් වල සුණු වර්ග, ඒ කියන්නේ සබන් වර්ග ආදී ගියන්ට දෙන්න බෑ. ගෙවල් සකස් කර ගැනීම සඳහා මැටිවත් දෙන්න බෑ. ආරණ්‍ය භූමියෙන් පූජනීය තමන්ගේ ආයතනින්. ඒ සමහර අවස්ථාවල මම දැකලා තියෙන ඇතැම් පූජනීය ස්ථානවල පස් කපල විකුණනවා. ඉතින් ඒවා ගැලපෙන්නේ අනේසන බවට පත් වෙනවා. ඊළඟට ගියයත් කටයුතු කරන තමා පහත් තියාගෙන ගියන් උසස් කරලා එයාගේ සිත් ගන්න කතා කරනවා. දැන් අපි හිතමු දැන් හොඳ උගත් බුද්ධිමත් මහත්ෙක් ආමි මහත්දල කියනවා අනේ මහත්යෝ ඔබතුමා අපි වගේද? ඔබතුමා අර උසස් විභාගයේ කරා, මේ උසස් විභාගයේ කරා. ඔබතුමා එංගලන්ති ගිහින් ගෙනගෙන ආපු කෙනෙක් නේ මහත්යෝ. අපි කවුද? අපි ඉතින් ওই ගමේ ගොඩේ එකේ කැලෑසියට දෙකේ කැලෑසියට ගියා එන්නේ මහත්යෝ. දැන් මේ ඉතින් පැවිදි වෙච්ච හන්ද මෙහෙමයි කියලා අර ගිහියත්තන්ව උදුම්මවන්නට දක්ෂ විදියට උපක්‍රම යොදනවා යමක් ඔවුන්ගෙන් ගැනීම සඳහා. ඒ ඉතාමත්ම වැරදි කාරණා වශයෙන් අනේසන 21 සඳහන් කරනවා. ඊළඟ ගිහියන්ගේ සිත් ගන්න බොරු සැබෑ මිශ්‍ර කොට කතා කරනවා. එතකොට දැන් ගිහියාගේ දිනා ගන්න නැති බොරු කියනවා. ඇත්ත කියලා මිශ්‍ර කරලා කියලා දෙනවා. ඉතින් එයා ඒව පිළිගන්න. එතකොට ඉතින් බොරුවා. එහෙම කරන්නේ නැහැ භික්ෂුන් වහන්සේ. ඒ වගේම හිසපිරිමැදීම ආදී දායකයගේ දරුවන් හුරුතල් කරන කාරණේ දැන් ගොඩාක් මිනිස්සු පුංචි අයට කැමති නේ. අපි කවුරුත් කැමති. නමුත් භික්ෂුන් වහන්සේ කැමතුණාට භික්ෂුන් වහන්සේට දරුවෙක් වඩා ගන්නට, දරුවා වෘතල් කරන්නට අවශ්‍ය නැව අනීසන බවට පත් වෙනවා. ඒ වගේම ගිහියන්ගේ පණිවිඩ ගෙන යාම. ගිහියන්ගේ නොයෙක් නොයෙක් පණිවිඩ ගෙන යමින් ඒ තම තමාගේ ඒ ගම්බල්ට යනවා. ගිහිල්ලා ගිහියගේ පණිවිඩකාරයෙ බවට, ඒ කියන්නේ දෙපල් මහත්තයෙ බවට භික්ෂුව පත් වෙන අවස්ථා තියෙන එවැනි තත්ත්වෙට පත් වෙන එපා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊළඟට පින්නන්දි වේදකම් කිරීම. දැන් මේක ඉතාම වැදගත් කාරණයක්. විශේෂයෙන්ම මිලට කාම වස්තුන් සඳහා ඒව අපේක්ෂාවෙන් යම් කිසි වේදකමක් කරන ඒ ඉතාම වැරදි. හැබැයි ඉතින් තමන් ජීවත් වෙන ආරණ්‍ය සමින්නාසයේ කෙනෙකුට අසනීපයක් වුණා නම් උන්වහන්සේගේ සුවදුක් සුවර බලලා වේදකම් කරාට ඒක වරදක් නැහැ. ඊළඟ ගෙන්ගෙට ගිහියන් ඒ පණිවිඩ කීම මේ ගෙදරින් එහෙම කියලා අර ගෙදරට කියන ඒ ගෙදරින් අනෙක් ගෙදරට කියන. එවැනි යම් කිසි පණිවිඩ ගෙනියාම කරන්න බෑ. ඊළඟ ගිහියන්ට වැඩ කර දීමට යම් දැන් අන්නේ ඉතාම වැදගත් වෙනවා. ගිහියන්ගේ වැඩ ගොඩාක් කාලවට සාමින්නාන්සලාගේ තමන්ගේ වැඩත් පවු කරගෙන ගිහින් කරලා දෙනවා. මොකටද මේ ගිහියයි සතුටු කරවන්නේ? ඉතාම අනුවටිනා කාරණයක් ඒක අනේසර කියන්නේ. ඊට තමන්ලා ධ්‍යාපද දෙය ගිහියන්ට දීලා ඒගොල්ලන්ගේ ක්‍රූෂ්ඨදී අපි ගන්නවා. දැන් ඉතු රසවත් ආහාරක් කියලා. ඒල රසවත් ආහාරයේ තමන් අනුභව කරන්නේ නැහැ. ඔය රසවත් ආහාරේ අර උසස් පුද්ගලයාට අර ගිහියට දෙන්නේ කියලා දෙනවා. ඒව කරන්න යනට අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ගිහියන් ලාභාෂාවෙන් අල්ලස් දීම. දැන් තමන්ට වැඩිපුර යමක් ලැබෙනවා නම් ඒ ගැන ගිහිය සම්බන්ධ කරලා කටයුතු කිරීම. මේකයි විස්තර කරන්නේ. ඊළඟට ගිවිමාදී දැක්වීම. ඒ කියන්නේ ගිවිමාදී දක්වනෝ ඒ ගිහියන්ට ඒව අවශ්‍ය නැහැ. නැකත් කීම ඊටාම වැරදි. ගිහියන්ට නැකත් කියන්න බෑ.
ශරීර ලක්ෂණ වල බලාපල කියන දැන් අද ලෝකයේ දිහා බැලුවම අත බල්ල කියනවා නොයෙක් නොයෙක් දේ බලලා කියන නමුත් මෙතනදි කාරණා ගැන ශරීර ලක්ෂණ වල බලාපල කියනට පුළුවන්කම තියෙන ඉතින් මෙන්න මේ කිසි අනේසන ධර්මයන් පිළිබඳව අපි ඉතාම මනවින් දැනගන්නට ඕනි තේරුම් ගන්නට ඕනි වාචොත්ගත කරන්නට ඕනි පුළුවන් තරම් සීවදව ගන්නට ඕනි එතකොට පින්වත්නි අපට පුළුවන්කම තියෙනවා මේ ශාසනයේ පිරිමින් පවතින ගිහි සමාජයේ එක තැනකට එක ගොන්නකට අරගෙන මේ ධර්මයේ සැනසීම ඒ ජීවිතවල ලබා දෙන්නටත් ඒ ජීවිතවලින් සමාජයේ බොහොම ලස්සන අලංකාර වාසනාවන්ත දිවිනක් බවපත් වේවා කියන අදහස අපි ඇති කර ගන්නට ඕනේ එතකොට අපිට ලොකු සහනයක් ඇති කර ගන්නට පුළුවන් අපේ යුතුකම් අපිට ශක්ති ප්‍රමාණෙන් කර ගන්නට වාසනාව ලැබුණා කියලා ඉතින් මේනි කාරණා සිදී තියාගනිමින් අපි හැම දිනාම සුළු වෙලාවක් මේ විදිහට මානසිකාර කරන්නට ඕනේ මාගේ ස්වාමී ඌ බුදු රජාණන් වහන්සේ සියලුම පාප ධර්මයන්ගෙන් අත මිදුණුසේක මෙසේ අනන්ත ඌ බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ ලොවේ හට ගැනීම පැවතීම නිරුද්ධ වීම යන්නා වූ සියලු ආකාරයන් පිළිබඳව අවබෝධ කළසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක මෙසේ අනන්ත අප්‍රමාණ අරහං ගුණාදීන් යුක්ත ලෝතුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේට අපගේ ජීවිතේ පූජා කරමින් පූජා වේවා කියන අදහස ඇති කරගෙන ශක්ති ප්‍රමාණෙන් අරහං ගුණේ පිළිබඳව කාර්ය දිනු කරගන්නට ඒ අදහස සිතේ තියාගෙන ඉතින් අද දවස දුරාම අපි හැම දිනාම හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනි ගී පැවිදි කවුරු වුණත් බොහොම වටින කාරණයක් කුමක්ද අධර්මයෙන් ලැබෙන රජසැපතට වැඩිය ධර්මයෙන් ලැබෙන ඉගමන වටිනවා මොකක්ද ඒකේ තේරුම රජකම කියලා කියන්නේ බොහොම වටින කාම වස්තුවක් මේ ලෝකේ උසස්ම කාම වස්තු වලින් සලකන්නේ පින්වත්නි රජ සම්පත්තිය එහෙනම් ඒ ලැබෙන්නා වූ රජ සම්පත්තියක් අපට වෙත්නම් ඒ ලැබෙන්නා වූ බලාපොරොත්තු නුුණත් ලැබෙන්නා වූ රාජ සම්පත්තිය අධාර්මික නම් ඒක මට එපා එයි ඒ අධාර්මික රාජ සම්පත්තිය මුල් කරගෙන තවත් බොහෝ කාලයක් ශෝක විඳීමට අකුසල් කරනවා ඊළඟට ධර්මයෙන් ලැබෙන සිංගමන වටිනවා එයි වරක් නැ නයත් නැ කියනවනේ ඒ නිසා විශේෂයෙන්ම ධර්මයෙන් ලැබෙන සිංගමන වටිනවා අධර්මයෙන් ලැබෙන මහා රාජ භෝජනයේට වැඩි ඉන්නෙමනි අදහස් අපේ සිත් තුළමත පල්පදිංච කර ගන්නට ඕනේ එතකොට අපිට ලොකු සතුටක් ලබන්නට පුළුවන් අනේ අපි කොයිතරම් අපේ සිත් සතන් නිවිලද කොයිතරම් අපේ සිත් අවංක වෙලාද මොකද පින්වත්නි අපි මේ ජීවිතේ අපි කොයිතරම්ට සැලසුම් හදාගෙන කාල පරිච්ඡේද වෙන් කරගෙන මේ කාලෙදි මේ විදියට මෙහෙමයි කරන්න කියලා කල්පනා කරගෙන හිටියට ඒවා ඇත්තටම එකම විදියට සිද්ධවන්නේ නැ වෙනස්කම් තියෙනවා අන්නේ නිසා අපේ ජීවිත ගැන සැලසුම තියෙන එක හොඳයි හැබැයි ධර්මයේ තුලින් ඒ අවශ්‍ය කරන මූලික සැලසුමත් එක්කලා ඉතින් එහෙම නැතුනොත් අපිට වෙන්නේ පින්වත්නි හැමදාම අඬන්න හැමදාම බලපෙන්න හැමදාම සෝක කරගෙන ජීවත් වෙන්න ඉතින් නිසා අද අපි කල්පනා කරගනිමු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුලින් අපිට යම් කිසි සැනසීමක් ඇති වුණා නම් ඒ සැනසීමේ බලයෙන් අපි හැමදිනාගේම ජීවිතය ආරක්ෂා කරන සියලු දෙවියන්ටත් අප හැමෝටමත් උතුම් අමා මහ නිවන් දකින්න මේ උදාර ධර්ම කටයුත්ත ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. ඊමේ අදහස සිතේ තබා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඊ타ම ගැඹුරු ඊ타මත්ම පිරිසිදු ඊ타මත්ම සුවිසුද්ධ වූ නිවරදි වූ ධර්ම කාරණා පිළිබඳව
අපට වටහා ගන්නට පුළුවන් ඥාන ශක්තිය ලැබෙන්න කියලා අපි නිතර හිතන්නට ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවම පින්වත්නි අපට නිතරම ඇහෙන්නේ සාමාන්‍ය වෙලාවට අපි හැමදාම අහන දේවල්. නමුත් අපිට ගැඹුරු කාරණයක් අපේ මනසට වැටුණහම පස්සේ ඒ ගැඹුරු කාරණා අපට මනසට මෙනෙහි කිරීමෙන් කීයෙන් කී දෙනාටද ඒ කාරණා වැටහෙන්නේ? එතන ලොකු ගැටලුවක් තියෙනවනේ පින්වත්නි නුවණ මදිකම ගැන. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ අපිට යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගන්නට නම් තේරුම් කර ගන්නට නම් ඒ ගැඹුරු කාරණා පිළිබඳව අපි දැනගන්නට ඕනේ. සතර මහා ධාතුන්හි ස්වභාවය ගැන ඊළඟට ස්කන්ධ පංචකයේ නොහොත් පංච උපාදානස්කන්ධය පිළිබඳව ස්වභාවය ධර්මානුකූලව ඊළඟ ආයතන 6 පිළිබඳව නුවණ උපදව ගන්නට ඕනේ. ධාතු ආයතන ආදී පිළිබඳව. එතකොට අපි ඒ පිළිබඳව නුවණින් තමයි සලකන්නේ. දැන් බලන්න. දැන් මේ සතර මහා ධාතුනේ අපි මේ කය කියලා අපි අල්ලගෙන ඉන්නේ. පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්ධාෂ්ටකයෙන් සැදුම්ලත් මෙන්න මේ මූලද්‍රව්‍ය 8න් සකස් වෙච්චි තමයි ඒව තමයි මේ ලෝකේ මිනිස්යන් ආදී මේ සියල්ල ඇවතු. එතකොට මේ සතර මහා ධාතුන් නොඑක් නොඑක් කාරණා නිසා වෙනසටපත් වෙනවා. ඍතු විපර්යාසයන් නිසා හදිසියේ නොඑක් නොඑක් කාරණා ඉස්මතු වෙලා ඒමින් වෙනසටපත් වෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී කියන මෙන්න මේ සතර මහා ධාතුන්ගේ කිපීම නිසා අපි බලාපොරොත්තු නොවන දුක අපට හම්බ වෙනවා. කායික රෝග කියනවානේ කායික ලෙඩ කායික වසංගත ආදී නොඑක් අපි නම් වලින් හඳුන්වන්නේ. එනම් පින්වත්නි මේ සතර මහා ධාතුන්ගේ කිපීමෙන් වෙන්නට පුළුවන්කම තියෙනවා. එවැනි දුක් සහගත ධර්ම ස්වභාවයන්. එතකොට මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් සැඳුම්ලත් මේ ජීවිතයත් මේ බාහිර වටපිටාවත් යම් ව්‍යසනයකටපත් වෙන්නට පුළුවන්. ඒ ව්‍යසනෙන් විනාශයට යන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි හිතාදා ගන්නට දක්ෂ වෙන්නට ඕනි. මේ සියල්ලම වෙනස් වී යනවා වෙනස් වී යනවා වෙනස් වී යනවා ඒ කියලා නුවණ දියුණු කරගෙන තියෙන්න. හදිසිය දිනු කරන්න ගියාට පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධාතු 18 පිළිබඳව දැනගන්නට ඕනේ. ඔක්කොම සම්පූර්ණ ගැනලා එනකොට 18. ස්කන්ධ පංචකයේ ගම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පහ පිළිබඳව. දැන් අපේ සංසාරයේ වැඩිපුරම දුක් විඳින්න හේතුව හදලා දුන්නේම රූප උපාදානය නිසා. වේදනා උපාදානය නිසා. සඤ්ඤා උපාදානෙන්ද සංඛාර උපාදානෙන්ද විඤ්ඤාණ උපාදානෙන්ද මේව බලවත් උපාදාන කරන බලවත් බදවලා අල්ලගන්න ස්වභාවයනේ. එහෙනම් පින්වත්නි රූපෙහි තියෙන ආස්වාදී පැත්ත අපි දකින තාක්ම අපිට රූපේ පාවෙන්නේ නැණේ. දැන් අපි හිතමු දැන් ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ වෙනත් රටක හෝ බොහොම සුරූපී රංගන ශිල්පිනියක් නිලියක් දකිනවයි කියලා. ඒ නිලියහ කොයිතරම් බලන් ඉඳියද හිතවදින්නේ නෑ නිපින්වත්නි බලන්න. ඒ කියන්නේ පෑ බලන් ඉඳියද එපා වෙන්නේ දෙකක් තුනක් දවසෙම බලන් ඉඳියද එපා වෙන්නේ නෑ. ඇයි? එහි තියෙන ආශ්වාදයේ පිළිබඳව නිත්‍ය සංඥාවෙන් තමයි අල්ලගෙන තියෙන හිත ඇතුළේ උපාදාන කරලා තියෙන. හැබැයි මේ රූපයත් එදාර කීමාවට පින්නුවාගේ භාග්‍යවතුන් වහන්සේ මේ රූපයන් නිතරම වෙනසටපත් වෙනවා වෙනසටපත් වෙනවා කියලා නොනින් බලන් හිටියොත් මොකු වෙන්නේ? මනස තුලින්ම ඒ විපර්යාසයේ පරිවර්තනයේ ආධ්‍යාත්මික පරිවර්තනයේ වෙලා අර රූපයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇති කර ගන්න. වේදනාවත් එහෙමයි. සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලම එහෙමයි පින්නොත්. ආයතන 6 පිළිබඳව ගත්තා. චක්කු සෝත ගාන ජීවා කාය මන්නේ චක්කායතන සෝත ආයතන දිවසින් කියන්නේ ඒ ආයතනවල ස්වභාවයක් භෞතික අභෞතික වශයෙන් බාහිර ආධ්‍යාත්මික වශයෙන් මේ සියල්ලම වෙනස් වෙලා යනවා. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව ওই විදිහට අපි නෝනින් පින්වත්නි සලක ගන්නට ඉතාමත් වටිනවා. ඒතර අපිට පුළුවන්කම ඇති වෙනවා මේ ලෝකයේ මම මම කියලා මගේ මගේ කියලා අල්ලගන්නේ මේ නිෂ්ඵල වූ નિસાર වූ નિસાર වූ මේ ධර්මතාවයන් නිසා විඳින්න තියෙන දුක් නැති කරගන්න. මොකද සංසාරේ දිහා බැලුවම අපි විඳපු දුක් කොච්චර ඇද්ද අපිට පේන්නේ නැහැ නේ පින්වත්නි. අපි කොයිතරම් සංසාරේ අඬපු අයද කොයි තරම් වැළපිච්ච අයද කොයි තරම් හූල්ලපු පිළිසන්ද. දැන් නිකන් හිතලා බලන්න සංසාරේ නෝනා මහත්වරු වෙනුවෙන් මහත්තුරු නෝනා වරුණ කොච්චර නැද්ද මහත්මයා වෙනුවෙන් නෝනා
නොන වෙනුවෙන් මහත්තයා දරුව වෙනුවෙන් දෙමාපියෝ දෙමාපිය වෙනුවෙන් දරුවෝ නේද වස්තු සම්පත් වෙනුවෙන් මිනිස්සු නේද මිනිස්සු වෙනුවෙන් වස්තු සම්පත් අඬන්නේ අපි අඬනෝ යවෙනු මේ හැම වෙලාවකම අපි මෙහෙනු වැළපුම් සහිත මේ සංසාරේ යම් දුකක් වින්දනම් මේ දක්වා ආවනම් ආවිම පින්වත්නි කුමක් නිසාද මෙන්න මේ උපාදානයේ කරන කොටගෙන මෙන්න මේ උපාදානයේ මෙන්න මේ බලවත්ව බැඳී යන ගතිය වස්තුකාම වලට තේසකාම ස්වභාවයට පත් කර ගැනීම සංසාරේ දුක වැඩි කර ගැනීමටම හේතුවක් වෙනවා එහෙනම් දුක නැති කර ගන්න නම් අපි කල යුතු වන්නේ කුමක්ද උත්තරය තමයි අපි පුළුවන් තරම් මේ ඇහැට පේන දේ රූප කනට ඇහෙන ධර්මතාවයට කියන ශබ්දේ කියලා නාසයට දැනෙන්නේ ගඳ සුවඳ දිවට රස තිත්ත දෙකනේ කයට ස්පර්ශ ස්ප්‍රෂ්ඨව්‍ය කියන මනසට ආරමුණ මෙන්න මේ කාරණාවන් සතිපට්ඨානයේ තුල පිහිටාගෙන සිහියෙන් යුක්තව එකිනෙකට මේවා පිළිබඳව නුවණින් බැලීම නුවණින් මෙනෙහි කිරීම තමයි කළ යුතු වන්නේ දැන් සමහර වෙලාවට බින්වත්නි අපි දැන් ධර්මයේ කියලාම හිතමු දැන් ධර්මයේ අපි අහනවා ධර්මයේ අහලා අපි යම්කිසි සද්ධාවකට අවබෝධයකට පත් වෙනකම ජීවිතයේ යම්කිසි ප්‍රමාණයක් ඒ කියන්නේ ධ්‍යාන මාර්ගඵල නෙවෙයි අපි කියන්නේ යම්කිසි කුසල ලකුසල් පිළිබඳව ආනිසංස පක්ෂය ගැන විපාක ගැන අපි බය ඇති කරගෙන ආනිසංසය පිළිබඳව කැමැත්තෙන් වාසය කරනවා අපි තුම ගෙදර බිරිඳ කියලා මේ අවබෝධය තියෙන ඉතින් ස්වාමියාට අවබෝධ නැති වෙන්න පුළුවන් ස්වාමියාගේ ඒ සඳහා යොමු වෙන ප්‍රමාණය අඩු වෙනවා නමුත් ස්වාමියා බනහන්නේ නැහැ කියලා බිරිඳ කොයිතරම් දුක් වෙනවද සමහරවිට අනී මේ මිනිස්සයාට මේ බණක් දාලා දුන්නට පැය කාලක් මේ බණ ටික අහන්නේ නැනේ අනී බලන්න අවාසනාව මේ මිනිස්සයන්ට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා මිනිස්සෙර පුළුවන් තරම් හිතෙන් දේශ කරනවා. ඉතින් වැඩක් තියෙනවා උපාසකම් අරම ඇහුවට බන. මේ උපාසක අම්මා බන අහලා හදාගන්න හිත මොකද්ද? හිතේ නිවීම. නම ස්වාමියා ඒ බන අහලා පුරුද්දක් නැහැ වැඩි මිනිස්සෙර බෑග් බන අහන්න කියලා දාලා දුන්නම එනේ මිනිස්සයා විනාඩි 10කින් 12කින් නැගිටලා යනවා නොහට පේන ටික විතරක් ඉඳලා. ආයි ආව ගමන් ආයි දාලා දෙනවා. හරියට අර නවකවදී දෙන්නට වගේ. ඒ නිසා එතවසීමේ මේ ධර්මයේ කියන කාරණේදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයේ ඇහුවනම් සුතා දතා ಪರಿචිතා හොඳින් අහන්න හොඳින් මතක තියාගන්න ජීවිතේට ප්‍රායෝගිකව ඒ ධර්මයේ පිළිබඳව වැටහිම කැති වෙන්නට ඕනේ විශේෂයෙන්ම පින්වත්නි ධර්මයේ අහන භාවනා කරන ගොඩාක් පිරිස්තලේ උදවිය මොන ගැහුනම අපි ඒ ඇත්තන්ගේ පැවතුම් දකිනකොට ගොඩාක් පිරිසගේ ඒ අහපු බණවලින් ඇතුළට ගියපු දෙයක් අපිට දකින්නේ නැහැ. ගොඩාක් ලාවට දුලෝස් පොවේටම සිල් සමාදන් වෙන උපාසකම්මල ඉන්නෝ මෛත්‍රිය බිඳුවයි. මෛත්‍රිය අඩුයි. ඉවසීම අඩුයි. ඉක්මනින්ම තරහ යනවා. ඉතින් සංසාර ගතිත් එන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට ඕනේ පින්වත්නි ධර්මය ඇහුවනම් සීලයක් ආරක්ෂා කරනනම් ඒ තුලින් අපි යම් හික්මීමක් අපේ ජීවිත තුල ඇති වෙන්නට ඕනේ. ඒ හික්මීම ජීවිත තුල අඩු වෙනනම් අපි අහපු බණ හරියට අපි පිළිපැදලා නැහැ. එහෙනම් මේ වෙලාවේ වුණත් අපි කල්පනා කර ගන්නට ඕනේ විශේෂයෙන්ම සිරස දම්සක් නද උතුම් සද්ධර්ම දේශනාව තුලින් කෙටියෙන් නමුත් මා මතු කළ දුන්නු මේ ධර්ම කාරණා ඔස්සේ අපි ඉවසීම හදා ගන්න මෛත්‍රිය කරුණාව දිනු කර ගන්න දුක පිළිබඳ දුකට හේතුව පිළිබඳව නැති කිරීම ගැන නිවන පිළිබඳව නැති කරන මාර්ගය පිළිබඳව හිතන්නට ගැඹුරු කාරණා සරලව තේරුම් ගන්නට පුළුවන් ආකාරයෙන් අපි ජීවිතේ සකස් කර ගන්නට දවසින් දවස මොහොතෙන් මොහොත පියවරින් පියවර උත්සාහ කටයුතු වෙනවා එසේනම් එසේ සලකා ගනිමින් ඔබ අප හැම සියලු දෙනාටම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන සීල සමාධි ප්‍රඥා ධර්මයන් දියුණු කරගෙන ඊතාම ඉක්මනින් අමා මහ නිවනට යා ගන්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්නට ඕනි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ධර්ම ශ්‍රවණානි සංස කුසල බලයෙන් සියලු දෙනාටම අමා සැපතම සැලසේවා. මනුෂ්‍ය කැටියට ජීවත් වෙන මේ ටික කාලයේදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අවබෝධ කරගෙන නිරන්තර පින්දහම් කරලා කුසල් රැස් කරගෙන සංසාරික ජීවිතය කෙටි කරගෙන නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ධර්ම කාරණා පිළිබඳව ඔබට පැහැදිලි කර දෙමින් අද දවසේ සිරස FM දම්සක් නද ධර්මදේශනයේ පැවැත්වූ හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය නාගුණ සද්ධාලෝක ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දිනුවින් දිනුවට පත්වේවා.
උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු. ලබන සතියේත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදීම සිරස FM දම්සක්නඳ ධර්මදේශනය ශ්‍රවණය කරන්න එන්න කියන ආරාධනාවත් එක්ක අපි තාවකාලිකව ඔබෙන් සමු ගන්නවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.